රසල් 13 ආපසු හැරෙන්න බැරි තැනකට යනවයි කියලයි 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට නොව පාර්ලිමේන්තුවට බව සර්වපාක්ෂික සමුළුවේදී ජනාධිපතිවරයා දැනුම් දීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට සියලු පක්ෂවලට සිදු ඇතැයි වාර්තා වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් යෝජනා ලබා දීමට පක්ෂ නායකයන්ට තවත් සති දෙකක කාලයක් ජනාධිපතිවරයා විසින් ලබා දී තිබෙනවා. එමේ යෝජනා විශ්ලේෂණය කළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය අනුකමිටුවකට බලය දී තිබෙන බවත් ඉරිදා ලංකාදීපයේ සඳහන් කරනවා. ඉතින් අපි දන්නේ නැහැ දිනේෂ් ගුණවර්ධන මහතා දිගින් දිගටම මේ පළාත් සභා ක්‍රමයට, ඒ වගේම මේ බලය බෙදීම රටේ ඒකීයභාවයට ස්වෛරීත්වයට එරෙහි යෝජනාවලට විරුද්ධව තමයි කටයුතු කළේ. ඔහුගේ දේශපාලන භාවිතාව ඒ විදිහට තමයි නිරීක්ෂණය වන්නේ. දැන් මේ පත් කරලා තියෙන කමිටුවේ ප්‍රධානියා වන්නේ ඔහු. මම දන්නේ ඔහු ඉදිරියේදී යූටර්න් එකක් ගනීද, එහෙම නැත්නම් ඔහු මෙතෙක් රැඳී සිටි ස්ථාවරයේම රැඳී සිටීද කියලා.